ස්ටුඩියෝ සාහිත්‍ය සවන් දොර. අද අපි විවර කරන්නට සූදානම්. මේ අපේ ප්‍රථම සාහිත්‍ය සංවාදයයි. බතුල්ලේ කවිකාරිණිය බතුර් නිෂා අබ්දුල් අසීස්. ඇය ඔබට ඉතා හුරු පුරුදු කවිකාරිණියක්. ලංකාවේ පළවෙන සෑම සිංහල පුවත්පතකම කවි නිර්මාණ පිටුවෙන් ඇය අපේ හදවත් දශක ගණනක් පුරා ආමන්ත්‍රණය කළ කවිකාරියක්. විටික ඇය අපේ හදවත් කවියෙන් සියුම්ම ස්පර්ශ කළා. තවත් විටක ඇය කවියෙන් අපේ ගතෙහි හිරිගඩු ඇති කළා. තවත් විටක ඇය කවියෙන් අපේ හදවත රිදෙව්වා. විටක ඒ රිද වූ හදවත කවියෙන්ම ඇය සැනසුවා. ඒ ඇගේ කවියේ කාව්‍යාත්මක බවයි. බතුර් නිෂාලියෝ කවි මල් ගොඩක් එක්කොට සඳක් මැංගුරම්ලු හදක් කාව්‍ය සංග්‍රහය නිර්මාණය කර තිබෙනවා. ඒ ජනගත කිරීම එළඹෙන සෙනසුරාදා දිනේදී සිදුවෙනවා. අපි බතුර් නිෂාගෙන් අහමු, මේ ජනගත කිරීම කොහොමද සිදුවෙන්නේ, කොතනද සිදුවෙන්නේ, කීයටද සිදුවෙන්නේ කියලා? ඔව්, මගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එකතුව වන සඳක් නැංගුරම්ලෝ හදක් කාව්‍ය කෘතිය 2024 සැප්තැම්බර් මාසෙ 28, ඒ කියන්නේ ලැබෙන සෙනසුරාදා දිනේ උදැසන 9:30ට බදුල්ල කැපිටල් සිටි හෝටල් පරිශ්‍රයේදී තමයි ජනගත වෙන්නේ. මේ ජනගත කිරීම බතුර් නිෂා කොහොමද සැලසුම් කරලා තියෙන්නේ? කවුද ඔබේ දේශකීන් විදිහට එදිනට සහභාගී වෙන්නේ? ඔව්, ඇත්තටම ප්‍රධාන දේශන දෙකක් මම යොදාගෙන තියෙනවා. පළවෙනි දේශනය සිදු කරන්නේ ඌවේ ප්‍රවීණ කවියෙකු වන ආචාර්ය සුදත් ගාමිණී බණ්ඩාරයන්. ඊළඟට දෙවන දේශනය ඌව ප්‍රජා ගුවන්විදුලියේ නිවේදකයෙක් වන ලසන්ත ඩි සිල්වා මහත්මයා. ඒත් එක්කම මගේ කාව්‍ය කෘතිය ජනගත වීමේ ඒ අවස්ථාව මෙහෙවීම සිදු කරන්නේ සංගීත් රාජපක්ෂ මහතා. සඳක් නැංගුරම්ලු හදක්. අපිට කියන්න බතුර් නිෂා, මේ කෘතිය තුළ ඔබ අන්තර්ගත කරලා තියෙන්නේ මොන විදිහ කවිද කියලා? ඇත්තටම මම කවි ලියන්න පටන් ගත්තේ ඉස්කෝලේ අවදි ඉඳන්. ඒ කාලේ ඉඳන් ලියපු කවි වලින් එක කොටසක් කියලා වෙන් කරන්න බැහැ. මම විවිධ කෝණ ඔස්සේ දැකපු දේවල්, මට දැනුණ දේවල් සහ අත්දැකීම් ඇසුරෙන් තමයි මම කවි ලියන්න තෝරගත්තේ. ඒ අතරේදී මගේ වෘත්තීය ජීවිතයේදී මම උකහාගත් අත්දැකීම් පවා ඒකට ඇතුළත්. ඒක නිසා මට මගේ කවි පොතේ කවි මෙන්න මේ කොටසට අයත් කියලා කියන්න බැහැ. විවිධ මාතෘකා ඔස්සේ, විවිධ හැඩතල ඔස්සේ එකතු කරගත්ත කවි පොකුරක් තමයි සඳක් නැංගුරම්ලු හදක් කියන්නේ. ඒ කියන්නේ ඕනෑම ජනකොටසකට, ඕනෑම සමාජ පන්තියකට ඔබේ කවි පොත ස්පර්ශ කරන්නට පුළුවන්, කියවන්නට පුළුවන්, තේරුම් ගන්නට පුළුවන් කියන දේ. අනිවාර්යයෙන්ම ඒ කවි පොත කියවන ඕනම කෙනෙක්ගේ එක අත්දැකීමක් හරි ඒ කවියක් ඇතුළේ ඇති කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා ඒ කවි පොත තමන්ගේ කරගන්න ඕනම කෙනෙකුට පුළුවන්.
බතුර් නිෂා, මේ සිංහල කවියට ඔබ පෙළඹෙන්නේ කොහොමද? කවුද ඔබට මෙතෙන්ට එන්නේ මුල්ම අත්පොත, එහෙම නැත්නම් මුල්ම පියවර ඔබට කියන්න උදව් කරන්නේ? ඇත්තටම මම ඉපදෙන්නේ ද්‍රවිඩ භාෂාව මව් භාෂාව කරගත් පවුල් පරිසරයක. එතෙන්දී මගේ පියා මාව සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන්න යොමු කිරීම තමයි මේ සියල්ලේම මුල්ම අඩිතාලම. බදුල විහාර මහදේවි බාලිකා මහාවිද්‍යාලයෙන් තමයි මම ප්‍රාථමික අධ්‍යාපනය හදාරන්නේ. එතනදී මාගේ ගුරු මෑණිවරුන්ගේ අනුදැනුම ඇතුව මම සිංහල භාෂාවට දැක්වූ ඒ දක්ෂතාවය සහ ඒ ලැබියාව තමයි පස්සේ නිර්මාණ හැටියට එළි දක්වන්න තරම් මගේ අදහස් දියුණු කරන්න උදව් කරේ. ඒත් එක්කම දීතික අධ්‍යාපනය ලබද්දී බදුල මධ්‍ය මහාවිද්‍යාලයේදී විශේෂයෙන් මතක් කරන්න ඕන පූජ්‍ය කන්දේගම ධම්මරතන හාමුදුරුවෝ. උන්වහන්සේ මාව පන්තියටම හොයාගෙන ඇවිල්ලා මගේ නිර්මාණ අගය කරලා පුවත්පත්වලට යොමු කරන්න මූලික අඩිතාලම දැම්මේ එතන. එතෙක් මම පුවත්පත්වලට නිර්මාණ යොමු කරලා තිබුණේ නැහැ. කන්දේගම ධම්මරතන ස්වාමීන් වහන්සේ තමයි මට මගේ කවි ඇත්තටම සමාජගත කරන්න මූලික අඩිතාලම දැම්මේ. ඒ කියන්නේ බදුර් නිෂාට, බදුර් නිෂා තුළ සැඟවුණු කවිකාරිය හඳුන්වා ගන්නට උදව් දෙන්නේ ස්වාමීන් වහන්සේ කියන එක. ඇත්තෙන්ම විහාර මහදේවී ගුරු මෑණිවරුන් මගේ කවිකම හඳුනාගෙන සිටියා. නමුත් මම අධ්‍යාපනය හදාරන කාල වකවානුව ඇතුළත පුවත්පත්වලට නිර්මාණ යොමු කරන්න මාව යොමු කරන්න එතන කවුරුත් හිටියේ නැහැ. ඇත්තටම ඒ අධ්‍යාපනය ලැබෙන වකවානුව ඇතුළත පුවත්පත් සඳහා නිර්මාණ යොමු කිරීමත් ඉතාම අසීරු කටයුත්තක්. ඇත්තටම ඒ අතරෙදි තමයි ධම්මරතන ස්වාමීන් වහන්සේ මට මුණ ගැහෙන්නේ බදුල මධ්‍ය මහාවිද්‍යාලයේදී. උන්වහන්සේ තමයි පුවත්පත් වලට නිර්මාණ යොමු කරන්න ඇත්තටම මගේ හිතේ කැමැත්තක් ඇති කරවන්නේ. එතෙක් මම ඒ ගැන හිතලවත් තිබුණේ නැහැ. ද්‍රවිඩ භාෂාව කතා කරන ඔබට සිංහලෙන් ලියන්න, කියන්න, ඒ වගේම සිංහලෙන් හිතන්න අවස්ථාව වගේම ඒ රස අඳුන ගන්න අවස්ථාව ලැබුණා වගේම ඔබ කවිකාරිනියක් විදිහට සමාජගත කරන්න ඔබට බෞද්ධ දර්ශනය යතිවරයන් වහන්සේ නමක් තමයි මූලික අඩිතාලම දාලා දෙන්නේ. ඇත්තටම ඒක විශාල අපිට අපේ ජන සමාජය තුළ අපිට හිතන්න, ආපහු හැරිලා අපේ සමාජය දිහා අපිට බලන්න විශාල අවස්ථාවක් උදා කරන සිද්ධියක්. බදුර් නිෂාට කොහොමද මේ හැඟීම දැනෙන්නේ ඔබට? ඔබ ඔබ මට මුලින් සඳහන් කළා ඔබ ද්‍රවිඩ බස කතා කරන ඒ සංස්කෘතික ගත වූ තරුණියක්. ඉතින් එතකොට ඔබට එදා දවසේදී මේ හමුව කොහොමද දැනුනේ? ඇත්තටම ද්‍රවිඩ භාෂාව කතා කරන පරිසරයක් කියලා මම ඉස්සෙල්ලා හඳුන්වා දුන්නට මම උපතින් මුස්ලිම් ජාතික ඉස්ලාම් භක්තික කෙනෙක්. එතකොට එතනදී කලාව කියන එක ගැඹුරින් ස්පර්ශ කරන්න අපිට අවස්ථාව ලැබෙනවා හරීම අඩුයි. එතනදී මම මුලදීම කිව්වා වගේ මගේ පියා මාව සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන්න යොමු කිරීම තමයි මේ සියල්ලෙම ආරම්භය. එතනදී මම හිතනවා මගේ සිතුවිලි වැඩ කරෙත්, මම නිතරම විශ්වාස කරෙත් අපි ශ්‍රී ලාංකිකයෝ විය යුතුයි කියන එක පමණයි. පාසලේදී, සමාජයේදී මම ආශ්‍රය කරපු මට හිතවත්කම් සියල්ලම මම දැක්කේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට පමණයි. ඒ නිසාම දෝ මන්දා මම සිංහල භාෂාවටත් මේ ලංකාවටත් හරිම ආදරේ. එතකොට මට කොහෙත්ම දැනුන්නේ නැහැ මම වෙනස් ජාතිකයෙක් කියලා. එතනදී
ධම්මරත්න ස්වාමීන් වහන්සේ මට උදව් කිරීම පවා මම අද දකින්නේ සංහිඳියාවේ මල් පූදින තැනක් හැටියට. අපිව වෙනස්කොට සලකන සමාජයක අපි අපිමයි කියලා හිතන්න යොමු කරන කෙනෙක් දෙන්නෙක් හමුවීම පවා ඇත්තම වාසනාවක්. මම මේ වාසනාව අත්විඳපු කෙනෙක්. ඒ වාසනාව ඔබ අත්විඳ වගේම ඔබේ නිර්මාණ මේ භාෂා භාවිතයේ, එතකොට ජාතිකත්වය අතර, ආගම් අතර හමුවක් සිදුවන, සුසංයෝගයක් සිදුවන මේ අපූරු කතාව පිටුපස ඔබට අපූරු නිර්මාණ කරන්නත් හැකියාවක් ලැබී තියෙනවා කියන එක අපිට ඔබේ කාව්‍ය කෘතිය ස්පර්ශ කිරීමේදී හොඳින්ම වැටහෙනවා. ඉතින් ඇත්තටම මේ හමුව අපිට මේ විදිහට කතා කරන්න ලැබීම අපේ ජීවිතවලට වගේම අපේ සමාජයටත් මම හිතන්නේ මහත් ආදර්ශයක් වෙයි, ආශිර්වාදයක් වෙයි. අපි අලුත් සමාජයක, අලුත් සමාජ දේශපාලන පරිසරයක අද දවසේ ඉන්නේ. හෙට දවසේදී මේ සමාජ කතිකාවත තවත් වඩා වර්ධනය වෙලා මේ භාෂාව ගැටලු, ඒ වගේම ජාති ආගම් ભેද වලින් තොර වූ සිංහල ජාතියක් විදියට අපි හඳුනා ගන්න සමාජයක් හෙට දවසේදී තව දුරටත් වඩා වර්ධනය වෙලා ස්ථාපිත වෙන රටක් අපිට හෙට දවසේ උදා වෙයි කියලා අපි හැමෝටම විශාල බලාපොරොත්තුවක් තියෙනවා. මම හිතන්නේ ඒ සිංහලකම, සිංහල ජාතියේ අයිතියක් වෙන්නද, සිංහල ජාතියේ පුරුකක් වෙන්නද ඔබ අපිට වඩා හැඟීම් බලයි. මේ වෙලාවේදී ඒ ගැනත් අපි වචනයක් කතා කරමු. ඇත්තටම මේ ශ්‍රී ලංකා මාතෘභූමිය තුල ඉපදීම පවා, මේ භූමිය ස්පර්ශ කිරීමට ලැබීම පවා ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට දැනෙන්නේ අභිමානයක්. මොකද කිසිම අඩුවක් නැති ස්වභාවික සම්පත්, ඊළඟට ස්වභාවික සෞන්දර්ය, ඒ සියල්ලෙම අනුන පුංචි රටක අපි අයිතිකාරයෝ වෙලා ඉන්න අතරේ මේ පුංචි රට ඇතුලේ තවත් බෙදීම් අවශ්‍ය නැහැ කියලයි මම නම් හිතන්නේ. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ හැටියට හිතන්න, ශ්‍රී ලාංකික ජාතියක් හැටියට හිතන්න පටන් ගන්න දවසට මේ රට මීට වඩා ලස්සන වෙයි කියලා මම හිතනවා. මගේ ප්‍රාර්ථනාවත් එයමයි. පුංචි ශ්‍රී ලංකාවේ විශාල හදවතක් තියෙන විශාල කවිකාරිනියක් ඔබ. අපිට ඔබ හඳුනා ගන්නට ලැබීම සතුටක්. ඒ විශාල හදවත නිසා තමයි ඔබ මේ තරම් අලංකාරවත් කවි සංකල්පන ගෙතුවේ. ඔබට මේ තරම් ලස්සන කවි සංකල්පන ගොඩනැගෙන ලස්සන අදහස් හවු. අපි හිතන්නේ එහෙමයි. බතුර් නිෂාගේ සංකල්පනාවකින්, බතුර් නිෂාගේ කාව්‍ය සංකල්පනාවකින් අපි අපේ කතාබහ අවසන් කරන්නේ.